ආදරණීය දුවේ පුතේ අද අපි කතා කරන්නේ විමානවත්තුවේ තියෙන මල්ලිකා විමානවත්තුවට අයිති කතාවක්. විමානවත්තුවේ මල්ලිකා කියන දෙවඟනගේ විමානය පිළිබඳවයි විස්තර කරන්නේ. ත්‍රිපිටකයේ කුද්දක නිකායට තමයි මේ විමානවත්තුව අයිති වෙන්නේ. අපේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ නිරන්තරයෙන්ම දිව්‍ය චාරිකාවේ ගමන් කරනවා. දිව්‍ය ලෝකවල වලට. ඔය අනාතර වාරවල වලදී තමයි මොග්ගල්ලාන මහරහතන් වහන්සේ එහි දකින දෙවිවරුන්ගෙන් තමන්ගේ පූර්ව භවය පිළිබඳ විස්තර අහන්නේ. ඔන්න ඔය විදිහට පූර්ව භව පිළිබඳ විස්තර අහගෙන යද්දී දෙවිවරු තමන් කරපු පෙර පින්කම් මොග්ගල්ලාන හාමුදුරුවන්ට කියනවා. මොග්ගල්ලාන හාමුදුරුව මනුලොවට ඇවිල්ලා මිනිස්සුන්ට ඒ කාරණා කියලා දෙනවා. දවසක් එක දෙවඳනක්ව මොග්ගල්ලාන හාමුදුරුව දැක්කා. ඔබට ස්වර්ණ වර්ණ දිවසලු තියෙනවා. රන් කොඩි ලෙල දෙනවා. රන් ආභරණ වලින් බබලනවා. ඔබ හරිම සුන්දරයි. රන්වන් වස්ත්‍ර නැතුවත් සුන්දරයි. රන්වලු පැලඳ ඉන්නවා. රණින් කළ මල් කලඹක් කිසි දරාගෙන ඉන්නවා. රන්වන් දැලකින් සිරුර වසාගෙන ඉන්නවා. මැණික් මාලයක් පැලඳගෙන ඉන්නවා. කවුද ඔබ කියලා අහනවා. ඒ වගේම විවිධ මාලයන් දරාගෙන ඔබ විචිත්‍ර වෙලා ඉන්නේ. ඔබ පැලඳගෙන ඉන්නවා රන්වන් මල් මාලා, පద్මරාග මැණික් මාලා, මුතු මාල, වෛරෝඩි මල් මාලා, මෑසිරි ගල් මාලා, රතු මැණික් මාලා, පරවි ඇස්වැනි මැණික් මාලා ඔබ පැලඳගෙන ඉන්නවා. මේ මැණික් මාලවලින් හරි අපූර්ව නාදෙනවා. ඇතැම් මාලාවලින් මොනුරුන්ගේ නාදයක්, ඇතැම් මාලාවන්ගෙන් හංසයන්ගෙන් ගිගිරි නාදයක් දෙනවා. ඇතැම් මල් මාලාවල් වලින් කෝගිල කූජන නාදේනවා. ඒ මනහර නාදය ඇහෙන්නේ පජ්ජාංගික තූර නාදය වගේ. ඔබට දිව්‍ය යානාවෙන් විවිධ විචිත්‍ර මැණික් වලින් ඔබේ දිව්‍ය යානාව විවිධ විචිත්‍ර මැණික් වලින් සරලසර තියෙනවා. මනස්කාන්තයි, සෝභා සම්පන්නයි. ඒ සැරසිල්ලට ඒ පාට පාට ගැලපෙන විදිහට ලස්සන්ට බෙදලා තියෙන නිසා හරිම සෝභමානයි කියලා කියනවා. ස්වර්ණ බිම්බයක් වන් ඒ සොඳුරු දිව්‍ය රතේ ඔබ ඉන්නකොට මේ පලාතම බබලනවා. පින්වත් දෙවිඳුව, දැන් අපි අහන්නේ මේකයි, මෙවැනි පුණ්‍ය විපාකයක් ලබන්නට මොන වගේ පුණ්‍ය කර්මයක්ද ඔබ කළේ කියලා තමයි මොග්ගල්ලාන මහරහතන් වහන්සේ අහන්නේ. ඒ වෙලාවේ දෙවගණ ගොඩාක් සතුටු වුණා කියනවා. අක්‍රමාණ ගුණස්කන්ධයක් තියෙන ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ සිත පහදවාගෙන රන්දලක් සකස් කරලා රන්රුවනින් ඒක සරසනවා. ඒ දැලේ මුතු පලන්දල තියෙනවා. ඊට පස්සේ ඒ රන්දල බුදුරජාණන් වහන්සේට පූජ කරා කියනවා. බුදුරජාණන් වහන්සේ වර්ණනා කරන ලද ඒ කුසල් කරලා තමයි ඒ දෙවඟනට මේ වගේ විපාකයක් ලැබිලා තියෙන්නේ කියලා කියනවා. බලන්න, බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ භාග්‍යවතුන් වහන්සේට අලංකාර රන්දලක් පූජ කරලා මෙවැනි විපාකයක් ඇවිදිනවා. මේ තමයි මල්ලිකා දෙවඟනගේ කතාව. තෙරුවන් සරණයි.